ඉන්ධන මිල සූත්‍රය අපේ මංහිතන්නේ මේ එම ක්‍රියාවලිය සිදු කරා නම් අද අපි මේ රට මුහුණ දීලා තියෙන මේ ආර්ථික මේ ආගාධයට රටපත් වෙන්නේ නැහැ. මොකද ඉන්ධන සාමාන්‍යයෙන් අපි උදාහරණයක් කරගත්තොත් ඉන්ධන ලීටරයක් අපි රුපියලකට ගෙනලා ඇලුම් කරලා තියෙනවා නම් එම ඉන්ධන ලීටරය 180කට විකිණීම තුල 120ක 20ක්ට හෝ වැඩි ප්‍රමාණයක අලාභයක් සිදු කරලා දරනවා. අපේ රට ඉන්ධන නිෂ්පාදනය කරන රටක් නෙමේ. එම හේතුව මත තමයි මේ මෙම ආර්ථික අර්බුදයට රට මුහුණ දීලා තියෙන්නේ. අද IMF ආයතනයත් දැනුම් දීලා තියෙන්නේ ඉන්ධන ලබා ගන්නා මිල 90 කිසිම අලාභයක් නොලබ මෙම ඉන්ධන නිකුත් කරන්න කියන එක. එම කවුරු ගිනාවත් මංගල සමරවීර ඇමතුමා ගිනාවත් දැන් ඉන්න ඇමතුමා ගිනාවත් එම ක්‍රමවේදය තමයි ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ නිසි ක්‍රමවේදයක් තුල. එම කිසි ක්‍රමවේදයක් තුල මේක ක්‍රියාත්මක නොවුනොත් රට බීටත් වැඩිය ආගාධයකට පත් වෙනවා. මම හිතන්නේ ඉදිරියේදී මේ මෙම ක්‍රියාවලිය සිදු වෙනවා නම් රටට අපේ රටේ මේ දැනට පත් වෙලා තියෙන ආර්ථික ආගාධයෙන් ගොඩ එන්න පුළුවන්. මේක අපේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ සෑම රටකම සිදු වෙන පමණක් යුරෝපීය රටවල උදේට එක මිලකුත් දවල්ට තව මිලකුත් හවසට තව මිලකුත් විදිහට තමයි එම ඉන්ධන මිල ගණන් උච්චාවචනය වෙන්නේ. එම ක්‍රමවේදය අඩු ගානේ අපේ රටේ දවස් 15කට හෝ මාසයකට සැරයක්වත් එක්කෝ ඉන්ධන නැවක් පැමිණෙන අවස්ථාවේදී මේ ඉන්ධන මිල ගණනය කිරීම තුළ එම තත්ත්වයට පත් වුණොත් අප මේ පත් වෙලා තියෙන කණිජලින් සංස්ථාව මේ වෙනකොට විශාල අලාභයක් ලබනවා කියලා තියෙනවා. IOC සමඟම විශාල ලාභයක් ලබනවා කියලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව නිසි කළමනාකරණයක් තුළ මෙම ක්‍රම ක්‍රියාවලිය සිදු නොකිරීම. මෙය දේශපාලන කෝණයකින් මෙම ව්‍යාපාරය කළොත් රට කවදාකවත් ගොඩ ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉන්ධන සංචිත නම් මේ ආයතන දෙක තුළම තියෙනවා. නැව් බාර ගැනීමේ අවස්ථාවයක් තියෙනවා නම් ඒ මුදල් ගෙවීමේ අවස්ථාවයක් වෙන්න පුළුවන්. නමුත් මේ වෙනකොට රට තුළ පරිහරණයට පරිභෝජනය කිරීමට අවශ්‍ය කරන ඉන්ධන තොග මෙම ආයතන දෙක තුළම පවතිනවා කියන එක අපිට දැනගන්න